වෙලා තියෙන ලීසින් සමාගම් යටතේ ඉන්නවා මේ පාතාල කණ්ඩායම්. මේ කණ්ඩායම් ගිහිල්ලා පුජ්‍යලයාගේ වාහනේ බලහත්කාරයෙන් අත්පත් කරගන්නවා. අත්පත් කරගත්ත විශාල ප්‍රමාණ වාහනයක් වාහන ප්‍රමාණයක් මේ රටේ තියෙනවා. ඊගාවට සමහර මිනිස්සු දේපළ වලට තියලා ණය අරගෙන තිනවා. ඒ ණය ගත්තේ වෙයි ණය ක්‍රමානුකූලව ගෙවාගෙන ගිය මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සු ඉන්න 90%ක් ණය ගෙවලා ඉවරයි. හැබැයි ඔහු ණය ගෙවලා ඊළඟ මුදල ගෙවලා වාහන ඉදම ගන්න යනකොට ඉදම වෙන කෙනෙකුට විකුණලා. ඉතින් මේ වගේ දේවල් වෙනවා නම් මේ රටේ මාෆියාවක් මේ ලීසින් සමාගම් හරහා තින්නේ. ඒතර මහ බැංකුවක් කියලා තින්නේ ඒවා නියාමනය කරන්න. කිසිදු නියාමනයකින් තොරව අත්තරමතික විදියට මේ රටේ සමන්තුමනා විදිහට ක්‍රියාකාරීත්වය ක්‍රියාත්මක කරන ආයතන බවට ලීසින් සමාගම් පත් වෙලා තිනවා. අපි දන්නවා ලෝකයේ බැංකු සහ ලීසින් සමාගම් ක්‍රියාත්මක කරන්නේ ඒ රටේ ජනතාවගේ ආර්ථික සුභසිද්ධිය සඳහා ජනතාව නගා සිටුවීම සඳහා වුන්ට ණය දෙන්නේ. එතකොට ඒ ණය දුන්නාම ණය පොලි අය කර ගැනීමේදී මිනිස්සුගේ පැත්තට තමයි සහනදායි වැඩපිළිවෙල තියෙන්නේ. නමුත් මේවා ලංකා ලෝකයේ ලාභ ලබන ආයතන නෙමෙයි බැංකු කියලා කියන්නේ. ලීසින් සමාගම් කියලා කියන්නේ ලාභ ලබන ආයතන නෙමෙයි. ඒවා ජනතාවට සුබ සාධනය සහ ජනතාව නගා සිටුවන්න කරන ආයතන. නමුත් අපේ රටේ බැලුවහම සමස්තය දිහා බැලුවහම මේ රටේ ලාභ ලබන ආයතන බවට පත් වෙලා තියෙන බැංකු. ඒ කියන්නේ රටක් බංකොලොත් වෙනකොට ඒ රටේ වෙන 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 දේවල් නෙමෙයි ඉස්සරහට යන්නේ. ආයතන නෙමෙයි දියුණු වෙන්නේ. මේ ලාභ ලබන ආයතන බවට පත් වෙන්නේ පෞද්ගලික ආයතන නෙමෙයි මේ බැංකු. ඒ නිසා අපේ රටේ ආර්ථික කඩාවැටෙනකොට මිනිසුන්ගේ දේපළ හූරා කාලා මිනිසුන්ගේ ඉඩකඩම් හූරා කාලා ලාභ ලබන ආයතන බවට මේ බැංකු පද්ධතිය පත් වෙලා තියෙන නිසා තමයි අපි අජිත් නිවල් කබ්‍රාල්ට මීට පෙර ආතු ඇවිල්ලා ලිපියක් බාර දුන්නේ මේ පිළිබඳව සාකච්ඡා කරන්න අවස්ථාව දෙන්න කියලා. හොරකම නිසා තමයි ඒ වංචාව නිසා තමයි මේවට අපිට අවස්ථාව ලබා නොදෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ ස්ථානෙට අද ඇවිල්ලා ඉන්නේ මේ ජනතාව විශාල අපහසුතාවයට පත් වෙච්ච කෝටි ගණන් ණය ගත්ත මිනිස්සු. ඒ මිනිසුන් ණය අද ගෙවා ගන්න බෑ. ආර්ථික ශක්තියක් නැහැ. මොකද පහුගිය වකවානුව තුලදී රටේ තියෙන සියලු ව්‍යාපාර කඩාවැටුණා. කඩාවැටුණාට පස්සේ මහා පරිමාණයෙන් මේවට ගෙවාගෙන ගියපු මිනිස්සු අද බංකොලොත් තත්ත්වයට පත් වෙලා තිනවා. ඒ නිසා රජයක් තියෙන ඒවට මැදිහත් වෙලා වුන්ට සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න මහා බැංකුවේ අධිපතිවරයෙක් බවට පත් කරන්න. ඒකට නැත්තම් අපිට පුළුවන් ගමේ ඉන්න කොල්ලෙක් ওই මහා බැංකුවේ අධිපතිවරයාට බවට පත් කරන්න. රටේ ජනතාවට ආර්ථික දියුණුවත් සහ කඩාවැටෙන ඔවුන්ගේ ආර්ථිකය නගා සිටුවන්න සහ ඔවුන් වෙන පීඩනය අවම කර ගැනීම සඳහා තමයි මහා බැංකුව නියාමනයක් කරන්න ඕනේ. ඒ නිසා අපේ රටේ මහා බැංකුව නියාමනයක් වෙන්නේ නැහැ. 1990 දී ආවේ ඒ ණය අය කර ගැනීමේ අනපනත් එක්ක මේ රටේ ඉන්න කුඩා පරිමාණ මහා පරිමාණ ව්‍යවසායකයන් ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයට තමයි පත් වුනේ. මේ බැංකු විසින් මහ ජනතාවගේ දේපොළ මංකොල්ල කන්න ලෑස් වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඒකට මේ මහා බැංකුවේ ඉන්න මහා හොරු රැළ මේ මහා බැංකුවේ ඇතුලේ ඉඳලා ඒ සමාගම් වලට සහාය දක්වනවා. අපි මහා ජනතාව විදියට අද මේ ඉස්සරහට ආවේ අපේ විරෝධය පළ කරන්න මේ 2056 දන්න ලීසින් පනතෙන් අපගේ පාරිභෝගිකය අප ඉතාමත්ම අසාධාරණයට ලක් වෙලා තියෙන්නේ. අද අපි අතුරට ගිහිල්ලා අපි 6 දෙනෙක් එකතු වෙලා සාකච්ඡා කරා. මේ සාකච්ඡාවේදී අජිත්වන් කප්ලාල් ගත්තවා වෙනුවෙන් කරන ලේකම්වරයෙක් ඉදිරිපත් වුණා. එතුමා අපිට මේක සලකලා වරණක් අපි දැඩිසේ විරුද්ධ වුණා. අපට දෙන්න අරගෙන හැමදාම සලකනවා. එතුමාට අපි කිව්වා අද අපිට ඉස්සල්ලාම කරන්න ඕනේ මේ අපි ඉල්ලීමක් කරා පරාට නීතිය අවශ්‍ය කරන්න. එහෙම නැත්නම් පරාට නීතිය සංශෝධනය කරන්න වර්තමාන මුදලට ගැලපෙන විදිහට කියන එක. ඒ වගේම බැංකු කරපු කපටිකම් පක්කඩිකම් සියල්ල එතුමට පැහැදිලි කරා. එතුමා අපිට අවධාරණයෙන් කියා හිටියා හෙට උදේ වෙනකොට අපි සංවිධානය කරපු සභාපතිතුමාට දන්වා හිටියා. එතුමාට කියන්න කිව්වා හෙට උදේ 10 වෙනකොට අද වෙන්දේස් වෙන්න තියෙන දේශීය ව්‍යාපාරිකයන්ගේ සියලු නාමලේඛන දෙන්න කිව්වා. අපි ඉල්ලීමක් කරා ක්ෂණිකව අජිත්වල් කප්ලාල් මැතිතුමත් එක්ක සති අධ්‍යක්ෂක තුන් සාකච්ඡාවට යන්න කලින් ක්ෂණිකව ඒ වෙන්දේසි සියල්ල නතර වරනවා කියලා කොරන්දු වුණා.